කොහොමද හලට අනිතින් අද අපි ඇඹලෙන්ගේ නාවේ ගොඩාක් අඩු වියදමකින් හදාගන්න පුළුවන් රසම රස බිස්කට් පුඩින් එකක්. මේක හදන්න මම ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පාවිච්චි කරන්න යද පොල් කිරි. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේක හිතුණ ගමන් වුණත් හදන්න හරිම ලේසි, ඒ වගේම ගොඩාක් රසයි. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මම මෙතන බිස්කට් ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. මේ වගේ නෝමල් බිස්කට් ඕනම් වර්ගය පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම මම බිස්කට් ටික මේ වගේ පොඩි කෑලි වලට කඩා ගන්නවා. කඩාගෙන එක පැත්තකින් තියාගමු. මම මෙතන උකු පොල් කිරි කෝප්ප එකහම ආරකට ටිකක් වැඩියෙන් අරගත්තා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම උකු පොල් කිරි ගන්න. එතකොට තමයි මේක රසටම හදාගන්න පුළුවන්. ඊට පස්සේ එකට මම කෝන් ෆ්ලා මේස හැන්දෙන් 3ක් දානවා. කෝන් ෆ්ලා නැත්තම් ඔයාලට පුළුවන් පාන් පිටි පාවිච්චි කරන්න. ඊළඟට ඒකට සීනි මේස හැන්දි 3ක් දානවා. ඔයාලා කැමති නම් 4ක් වුණත් එකතු කරගන්න. දැන් මේක මම ලිපේ තියලා මද රසනෙන් එක දිගටම හැඳි ගන්න ඕනේ. විනාඩි 2ක් වගේ යනකොට මිශ්‍රණය මෙන්න මේ වගේ උකු වෙනවා. ඒ වෙලාවේදී මම එකට එකතු කරගන්නවා චොක්ලට් මිශ්‍රණය. ඒක හදාගන්න පොල් කිරි කෝප්ප කාලක් ඕන වෙනවා. ඒකට කොකෝ පවුඩර් මේස හැන්දෙන් 2ක් එකතු කරලා හොඳින් දිය කරගන්න. ඊට පස්සේ පුළුවන් මේ විදිහට මිශ්‍රණයට එකතු කරගන්න. ඊළඟට ඒකට මම වැල්ල තේ හැන්දක් එකතු කරගන්නවා. ආයෙත් මම මේක මද රසනෙම එක දිගට හැඳි ගන්නවා. ඉතින් ටික වෙලාවක්, ඒ කියන්නේ විනාඩි 2ක් වගේ යනකොට මේක හොඳ උකු පදමකට එනවා. ඒ වෙලාවේදී ලිප ඕෆ් කරලා උණුවෙම්ම මෙන්න මේ විදිහට බිස්කට් වලට ඒ මිශ්‍රණය වක් කර ගන්න ඕනේ. පේනවා තියෙන්නේ මිශ්‍රණයේ පදම ගොඩාක් උකු ගතියක් නැතුව, සාමාන්‍ය දිය ගතියක් නැතුව මෙන්න මේ ගානට තමයි අපි මිශ්‍රණය හදා ගන්න ඕනේ. මිශ්‍රණය ටික ටික එකතු කරන ගමන් බිස්කට් එක හොඳින් මිශ්‍ර කර ගන්න ඕන. මිශ්‍රණය රසන පීඩනම එකතු කරගන්න හින්දා බිස්කට් එක හොඳට පෙඟෙනවා. ඉතින් ඒ විදිහට පෙඟුණාම මේ පුඩින් එක මාරම රසයි. දැන් මම මේ විදිහට බෝල් එකකට හදාගත්තු පුඩින් එක එකතු කරගන්නවා. බෝල් එකට දැම්මට පස්සේ ස්පැචුල එකෙන් පොඩ්ඩක් මේ විදිහට තද කරන්න ඕනේ. ඇතුළේ පොඩ්ඩක් හිඩැස් වෙලා තියෙනවා නම් ඒ ටික නැතිවෙන්න. ඊළඟට මේක මම කවර් කරලා ෆ්‍රිජ් එකේ පහල කොටසින් තියාගන්නවා. ඉතින් මම නම් දවසක් විතර ෆ්‍රිජ් එකේ තියාගත්තා. එතකොට තමයි මේක හොඳටම සෙට් වෙන්නේ. ඔයාලට පුළුවන් රෑකට වගේ මේක හදලා උදේ කෑමට ගන්න. මේ දින මම ෆ්‍රිජ් එකේ තියලාගත්තු පුඩින් එක දැන් ඒක සෙට් වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපි බලමු කොහොමද අපි හදාගත්ත පුඩින් එකේ ඇතුළේ තියෙන්නේ කියලා. පේනවා ඇති හොලට ඇතුළේ බිස්කට් කෑලි හරිම ලස්සනට තියෙනවා. ඉතින් අමුත්තට පිළිගන්න උනත් කඩෙන් අයිස්ක්‍රීම් ගොඩක් ගණන් දීලා ගේනවා වෙනුවට ඔයාලට පොල් කිරි ටිකකුයි බිස්කට් ටිකකුයි අරගෙන ගොඩක් අඩු වියදමකින් මේක රසට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පුඩින් එක ගොඩක් සොෆ්ට්. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් හදලා බලන්න. ඒ වගේම ඔයාල මේ රෙසිපි එකට කැමති නම් අපේ ඇඹුල සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් දවසක හමුවෙමු. හැමෝටම සුබ දවසක්.